සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මං ඔයාලව එක්කගෙන යන්නේ දඹුල්ල රජමහා විහාරය බලන්න. හැමදාම කියනවා වගේ පවුල් හතර දෙනා තමයි අදත් මේ වෑන් එකේ යන්නේ. උදේම ගමන පටන් ගන්නකොට නම් පොඩි වැහිපොදක් තිබ්බා. හැබැයි අපේ ගමනට ඒක බාධාවක් වුණේ නැහැ. දඹුල්ල විහාරයේ තියෙන්නේ මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් ඒ යන මග පාරේ තියෙන කොස් කැලේ තමයි මේ මාරම ලස්සන පරිසරයක්. සඳනාව දිනයක් පාසා එකේ පිඳින කවියක් රැ බුඳ පාට බිඳුවක් සීම යයි සේදි පතවල් පෑ. අම්මෝ ඉතින් ඔයාලට පේනවනේ තියෙන වැහිකරුවල. අපි නම් ගොඩක් බයෙන් ගියේ, මොකද හයියෙන් නැස්සොත් අපිට කන්ද නගින්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඇත්තටම එහෙම නම් නේ නැහැ. පැයක විතර ගමනකට පස්සේ අපිට ඉතින් පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි උදේට කන්න කියලා තමයි මේ හදන්නේ. මොනා වුණත් අපිට උදේට කන්න නම් හොඳ තැනක් හම්බ වුණා. හැබැයි මට මේ තැන නම් මොකද්ද කියන්න මතක නෑ. හැබැයි හොඳට බුෆේ දාලා ඉන්දියාප්ප නූඩ්ස්, බත්, පරිප්පු, සම්බෝල, ගෝවා, තවත් මොන මොනවදෝ ගොඩාක් තිබ්බ ඇති වෙනකම් බෙදාගෙන කන්න. ඉතින් අපි නිදහසේ කාලා දීලා දැන් මේ ආයෙත් පිටත් වෙන්න හදන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි දඹුල්ල විහාරය ළඟටම ආවා. අපි මේ ඇතුළු වෙලා තියෙන්නේ විශාල හිඳි පිළිමේ තියෙන පැත්තේ. ඔයාලට ඕනනම් මේකේ පිටිපස්සේ රජමහා විහාරයේ පැත්තෙනුත් ලේසියෙන්ම ඇතුල් වෙන්න පුළුවන්. අපි මුලින්ම දඹුල විහාරයේ බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. අපේ වන්දනාව පටන් ගත්තේ එතනින්. අපි ඊට පස්සේ ගියේ චෛත්‍ය රජානන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් මේ චෛත්‍ය ඇතුළට ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ වෙලාව වෙනකොටත් පොඩි හිරිපොද වැස්සක් නම් තිබ්බා. හැබැයි ඉතින් අපි මල් පහන් පූජා කරලා සුන්ද දුම් පූජා කරන්න අමතක කරේ නැහැ. මේ තියෙන්නේ දඹුල්ල විහාර පුදබිමේ පහළ තියෙන විහාරය. ඉතින් අපි එතනටත් මල් පහන් පූජා කරලා දඹුලු ගල් නගින්න පටන් ගත්තා. හිරිපොද වැස්ස නම් තාමත් එහෙමයි. හැබැයි ඉතින් ගොඩාක් සෙනග හිටියා. මොකද මේ අපි ගිහිල්ලා තියෙන්නේ පොය දවසක. ඔන්න ඉතින් අපි දැන් මේ දඹුලු ගල මුදුනටම ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් යමු දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය බලන්න. ඔයාලට මේ බලන්න පුළුවන් වෙලා තියෙන්නේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය. මේක නිශ්ශංකමල්ල රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරලා දායාද කරලා තියෙනවා කියලා තමයි ගිරිලිපිවල සඳහන් වෙලා තියෙන්නේ. මෙතන කුඩා ප්‍රමාණයේ විශාල ප්‍රමාණයේ ලෙන් පහක් විතර තියෙනවා කියලා තමයි අපට තේරුනේ. මේ තියෙන්නේ ඒ ලෙන් විහාරය ඇතුළ. ඉතාමත් පැරණි කාලේ නිර්මාණය කරන ලද හිඳි පිළිම රාශියක් මේ විහාර ලෙන් ඇතුළ වැඩ සිටිනවා. ඉතින් ඇත්තටම ලංකාවේ පැරණි බිතුසිතුවම් රාශියක් ඉතුරු වෙලා තියෙන විශාලතම ලෙන් විහාර සංකීර්ණ වලින් එකක් තමයි මේ දඹුල්ල විහාරය. ඒ නිසාම තමයි මේ දඹුල රජමහා විහාරය ලෝක උරුමයක් විදිහටත් සැලකන්නේ. ඔන්න ඉතින් දැන් මේ අපි යන්නේ දඹුලු ගලෙන් පහළට බැහැලා බෞද්ධ කෞතුකාගාරයේ ඇතුළට. ඒකට යන්න වෙනම ටිකට් ගන්න ඕනි. හැබැයි ඉතින් ඒකේ ටිකට් එකක් නම් උනේ රුපියල් 20යි. ඉතින් ඒ ඇතුළට ගියාමත් අපිට දැක ගන්න පුළුවන් උනේ හරි ලස්සනට ඉපැරණි බිතුසිතුවම්. බිතුසිතුවම් වලට අමතරව හරි ලස්සන අපූරු නිර්මාණයක් තිබ්බා. අපි ගිහිල්ලා බලමු ඒ මොකද්ද කියලා. මේ තියෙන්නේ එක එක රටවල් වලට අනුව නිර්මාණය කරපු බුදු පිළිම වහන්සේලා.
ඉතින් ඒ හැම එකක්ම මේ බෞද්ධ කෞතුකාගාරේ ස්ථාපනය කරලා තියෙනවා, නරඹන්නන්ට බලන්න. මේ තියෙන්නේ මං අර කියපු අපූරු නිර්මාණය. දළදා පෙරහැර ජීවමාන ආකාරයෙන් හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලම හිමීට බලන්නකො මේකේ තියෙන අපූර්වත්වය. ඔන්න ඉතින් මෙතනින් අපේ දඹුලු විහාර වන්දනාව අවසන් වෙනවා. කොහොමින් කොහොම හරි ඉතින් අපි ආපහු ගෙදර යනකොට නම් ගොඩාක් රෑ වුණා. ඉතින් මං ඊළඟ දවසේ ඔයාලට තවත් බ්ලොග් එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා.